විශේෂයෙන් පාස්කු පහරේ පැති දෙකක් තිබෙනවා. එකක් තමයි පාස්කු පහර වළක්වා ගැනීමට අසමත් වීම. ඒ සඳහා ජනාධිපතිවරයා, පොලිසිය භාර ආමාත්‍යංශ ලේකම්වරයා, පොලිස් ප්‍රතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ආදී ගණනාවක් වග උත්තරකරුවන් බවට පත් කර තිබෙන කොමිස සභාවාර්තාව. පහරේ වළක්වා ගැනීම පිළිබඳ චෝදනාවන් ලක්විය යුත්තේ කවුද කියලා අපිට අලුතෙන් හොයන්න දෙයක් තිබුණේ නැහැ. ඒක කවුරුත් දැනගෙන හිටියා. ඒකට ආණ්ඩුව වග කියන්න ඕන, ජනාධිපතිවරයා වග කියන්න ඕන, පොලිස් ප්‍රතිවරයා වග කියන්න ඕන. හැබැයි හොයාගන්න ඕන කම තිබුණේ මොකද්ද? මෙම ප්‍රහාරයේ සැලසුම කුමක්, අරමුණ කුමක්, එම ප්‍රහාරයේ පිටිපස තිබුණ දේශපාලන කුමක්ද කියලා දැනගැනීම වමනාව තිබුණා. ඔබ දන්නව සහාරාන් වැනි සංවිධානය, ඔවුන්ගේ සංවිධානය ගොඩනැගීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ආරක්ෂක වැයසීරි සඳහා වෙන් කරන මුදල් වලින් මුදල් ලබා දී තිබෙනවා. අපි හොයන්න ඕන සහාරාන්ට පඩිගෙවිවේ කවුද? පඩිගෙවීමේ අරමුණ කුමක්? ආණ්ඩුවෙන් පඩිගෙවලද? මහජනගේ බදු මුදල් වලින් පඩිගෙවලද? ඒ අරමුණ කුමක්ද? එතකොට රාජ්‍ය බුද්ධ්‍යංශය විසින් පඩිගෙවල නඩත්තු කරන ලද කණ්ඩායම එම රාජ්‍යයට මෙරෙහි ව්‍යවහාරයක් එල්ල කරන දක්වා වර්ධනය වීම කොහොමද? අන්න ඒ පිළිබඳව මේ පාස්කු කොමිසම වාර්තාවේ නැහැ. එඳ මේ පාස්කු කොමිසම වාර්තාවේ ප්‍රහාරයේ උවමනාව, ප්‍රහාරයේ අරමුණ, ප්‍රහාරයේ පිටපස ඉන්න අය මහා මේ කාදිනතුමාගේ වචන වලින් කියනවා නම් ප්‍රහාරයේ මහමුල කරුව සංගවා ප්‍රහාරයේ වළක්වා ගැනීමට අසමත් වූ අය විතරක් වග උත්තර කරුවන් බවට පත් කරන වාර්තාවක්. එක සම්පූර්ණ වාර්තාවක්. මා දැක්කා හිටපු ජනාධිපතිවරයා කවුද? මහින්ද රාජපක්ෂ මැතිතුමා නුවර පන්සලේදී, ඒ පන්සලේදී ගැටඹි විහාරයේදී ඒ හාමුදුරන් වහන්සේ ඉදිරිපත් ඉදිරියේ ප්‍රකාශ කර හැම පඩිගෙව් බව, ඒ වගේම කේලිය රඹුකවල ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශ කරේ රූපවාහි නාලිකාවකදී එවැනි පඩිගෙව් බව පිළිගත්. ඒ නිසා ඔවුන් මේ සානාලක් සහරාණට විතරක් නෙවෙයි දකුණේ ජාතිවාදී සංවිධානය පෝෂණය කිරීම වෙනුවෙන් පඩිගෙව් බව පිළිගත් තිබෙනවා. ඒ නිසා සහරාණලා වැනි මරාණ මරාගෙන මරණ පහරක් එල්ල කරපු කණ්ඩායමකට මහජනයාගේ බදු මුදල් වලින් සල්ලි පඩිගෙව්. ඒ පඩිගෙව්වේ ඇයි මොකද්ද අරමුණ? පඩිගෙවල පඩිගෙවල පෝෂණය කරන ලද සංවිධානය තමන්ගේ අරමුණට ගියාද නැත්නම් තමන්ගේ අරමුණෙන් ගිලිහුණාද? මහන්නේ බුද්ධියන්ස අපේක්ෂා කරේ උන්ට පඩිගෙවමින් ඒ ඇතුලේ සිද්ධ වෙන සිදුවීම් පිළිබඳ වාර්තා කරන්නේ නම් ඒක ගිලිහුණේ කොහොමද? හඳ බුද්ධියන්ස අපේක්ෂා කරේ මෙවැනි ප්‍රහාරයක් නම් ඒකත් අපි තේරුම් ගන්න මොකද්ද ඔවුන්ගේ වමනාව බඩපත් වී තිබුණේ මේ පඩිගෙවීම හරහා කියන ඒ වාර්තාවේ සඳහන් වෙන්නේ. අපි දන්නවා සාමාන්‍ය අපේ ගම්වල කියමනක් තියෙනවා අපි හැමදාමත් කියනවා සාමාන්‍ය ගම්වල තුවක්කු බඳිනවා. හැබැයි බඳින තුවක්කු අහුනාට කවුද බැන්දේ කියලා හොයාගන්න බැහැ. හැබැයි හැංගිලා බලාගෙන හිටපම දඩේම කරේක තියාගෙන යන කෙනා අහුනාම තුවක්කු බැන්දේ කවුද කියලා හොයාගන්න. ඉතින් පාස්කු පහර තියෙනවා. විශේෂයෙන්ම එක කිසිසේත්ම රටට විරුද්ධ යෝජනාවක් නෙවෙයි. රටේ ආණ්ඩු විසින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක්, අපේ රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඔබ දන්නවා අපට අපි ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකේ පුරා සර්ව සාධාරණ ක්‍රියාත්මක නොවන බව. ඒ යම් බලවත් රාජ්‍යයන්ගේ දේශපාලන ආර්ථිකමය යුදමය න්‍යායපත්‍රයක ගැබ්බී තිබෙනවා. හැබැයි අද මානව හිමිකම් කවුන්සලය නියෝජනය කරන සමාජික රටවල් 47ම අපි පිළිගන්නවා නම් එක්සත් ජනපද ආණ්ඩුවේ නැටවෙන අය කියලා. බටේ රටවල් උවමනාවට නටවන අය කියලා ඒක වැරදි. මොකද ඔය මානව හිමිකම් කවුන්සලයේම අපි යෝජනා ජයග්‍රහණය කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ යෝජනාවට පසුව පලස්තීනය පිළිබඳව ගෙන ලද යෝජනාව පලස්තීන රජයේ 32ක් ලබා ගැනීම එම යෝජනාව පරාජයට පත් කළ පලස්තීන ජයග්‍රහණය කළ අන්න එවැනි තත්ත්වයක් ඇතුළේ තමයි අපිට ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රමාණය ඡන්ද 11ක් ලැබී තිබෙන්නේ. සමහර නිහඬ හිටපු රටවල් මීට පෙර අපිට ඡන්ද ප්‍රකාශ කරපු අය. එනිසා ආණ්ඩුව රට තුළ ඇති කරමින් තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව විරෝධී ක්‍රියාදාමය අද අසරණ භාවයට පත් කිරීම සඳහා හේතු සාධක වී තිබෙනවා. ඔබ හිතන් අධිකරණයේ විභාග වීමෙන් තිබෙන නඩු කොමිසමකින් ඉල්ලාස් කර ගැනීම සඳහා කරන නිර්දේශය අපිට ජාත්‍යන්තරට ගිහිලා ස්වාධීන අධිකරණ පද්ධතියක් තියෙනවා කියලා කියන්න පුළුවන්.
එවැගේම විසුවිනි සංශෝධනය හරහා අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිශ්වකාරවරයාගේ සිට පහළ මිනිස්තුන් දක්වා පත්‍රීමේ ක්‍රමවේදයේ තිබුණ ඒ ක්‍රමවේදයේ මුළුමනින්ම අයින් කරලා ජනාධිපතිවරයාගේ තනි බලයට එම ආයතන යටපත් කිරීම කොමද ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ අධිකරණ ස්වාධීනත්ව රැකීම අධිකරණ සේවා කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පොලිස් කොමිෂන් සභාව මැතිවරණ කොමිෂන් සභාව වැනි ආයතන මුළුමනින්ම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කිරීමේ බලය ලබා දී තිබේ එතන කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙන්නේ ශ්‍රී ලංකාවේ මානවිකම් කොමිෂන් සභාව පිළිබඳ ස්වාධීනත්වයක් ජාත්‍යන්තරයට පෙන්විය හැකිද එම මානවිකම් කොමිෂන් සභාව ඒ සභාපතිවරයා බවට පත් වී තිබෙන ජගත් බාලසූරිය ලංකාවේ විදේශ රාජ්‍ය අමාත්‍යවරයාගේ තාත්තා තමයි මානවිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ඒවා මොන යුක්ති සහගත රටක්ද අපේක්ෂා කරන්නේ ඒ වගේම පහුගිය කාලේ පුරාවටම කත්තු බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාතිවාදීව වපුරනු ලැබුව තවත් ජනකොටත් හිංසාවට පීඩාවට ලක් කිරීම සඳහා ප්‍රයත්න දරුවෝ ඒවා මොන යුක්තිය යටතද සාධාරණ පිළිබඳව සාකච්ඡාවක් ගොඩනගාගත හැකි වන්නේ ඒ නිසා ආණ්ඩුව තමන්ගේ බලවමනාව වෙනුවෙන් අධිකරණයේ ගිල ගැනීම මානවිකම් උල්ලංඝනය කිරීම මේ ආදී අපරාධ වලට හවුල් වීම තමයි අද රටක් හැටියට වඳ ගිවඬ සිටුවේ ඒ නිසා ආණ්ඩුව ජාත්‍යන්තර හමුවේ මේ යෝජනාවන්ගෙන් පසු නැවත පපුවට තඩිබා ගනිමින් දේශ ප්‍රේමීත්වය ජාති ආලය පිළිබඳ මතුරන් ඉඩ තියෙන. නමුත් මෙතන දේශ ප්‍රේමීත්වය ජාති ආලය නම් ජාත්‍යන්තර හමුවේ රට ජයග්‍රහණය කිරීම සම්බන්ධ දේශ ප්‍රේමීත්වය. ඒක කියුබානු රජයේ පෙන්නුම් කොට තිබෙනවා. ඒක අද පලස්තීනයේ පෙන්නුම් කොට තිබෙනවා. තමන්ගේ අසල්වැසි රාජ්‍යයන්ගේවත් සහාය ලබා ගන්න බැරි පාලකයා රට අසරණ භාවයට පත් කිරීම මේ පාලකයන්ගේ දේශපාලන උවමනාව. Breaking.lk.